අතොරක් නැතිව ඇදහැලෙන මහා වරුසාවන් දිගුඩ තලා යන්න මහා ඇදවැටුණත් අපේ ජීවිත කතා ඒ විදිහට ගලාගෙන යන්න දෙන්න බෑ. හැබැයි සමහර ජීවිත කතා වෙනස් කරන්න ඔබට අපට පුළුවන්. අදත් ජීවිතේ විනිවිද දකිමු මෙන්න මේ විදිහට. එකතු වෙන්න රටායි. ප්‍රශස්ත සංග්‍රාමී වැඩසටහන විරාජ් ධර්මදාස. ජීවිතය කියන්නේ පොතක් නම් ඒ පොතේ ලිවිය යුතු පිටුගාන තීරණය කරන්න ඕනේ තමයි. දවසින් දවස පොතට එකතු කරන පිටුවට එකතු කරන බොහෝ දේවල් ඔබේ ජීවිතේ පොත ලියාවි. අදත් සුපුරුදු විදිහටම මේ ජීවිත කතා අලුත් කරන මාවතේ අපිට මුණ ගැහෙන බොහෝ චරිත ඔබ ඉදිරියේ ලැහ දමන්නයි මේ සූදානම. ඉතින් සාම්ප්‍රදායික විශ්මුණු කලාවෙන් තමන්ගේ ජීවිතය සිතුවම් කරන ඔහුගේ කතාව අපි හිතුවා මේ විදිහට ඔබට කියන්න. කලාව සංස්කෘතිය සම්ප්‍රදාය කියන දේවල් මම හිතන්නේ අපේ ජන ජීවිතය සහ අපිව නිර්මාණය කරනවා. බොහෝ වෙලාවට අපේ දිවි දොස් දුරු වෙන්න කියලා ආදි කාලේ අපේ ඇත්තෝ කරපු බොහෝ නිර්මාණයන් ඉසව් තවමත් අපි බොහොම ආදරෙන් වැළඳගෙන ඉන්නවා. මේක තමයි අපේ අභිමානය. අපිට කියලා උරුම වෙච්ච අපේම කලාවත් මේ රටකේ තුල තියෙනවා කියන්න හොඳම නිදර්ශන තමයි මේ අපි පිටුපසෙන් තියෙන්නේ. කාලයක් මේව අපි බොහොම ආදරෙන් වැළඳගත්තා. හැබැයි ටික කාලයක් යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අපේ ජන ජීවිතේ මේවා ඈත් වෙන්න ගත්තා. හැබැයි අදට මේවා සම්ප්‍රදායත් එක්ක සුරකින්න පුදුමාකාර මිනිස්සු කොට්ටාසයක් ජීවත් වෙනවා කියලා කියන්න රට අද අපි සූදානම්. අපි ආවා ඔව් හොයාගෙන අතුරුගිරියට. අතුරුගිරියේදී අපිට මුණ ගැහෙන ජගත්ගේ කතාවයි අද රට ඇතුලේ මේ විදිහට අපි කියන්න සූදානම් වෙන්නේ. ජගත් ජයසිරි නම. ඔව් නම. ආයිබෝ. ආයුෂ බොහෝ දෙනෝනේ මේ වගේ වැඩ නිර්මාණ කටයුතු කරන අතරේ අපිව මේ විදිහට හොයාගෙන ඉන්නෙත් ඒ වටිනාකම් උඩ දෙන්න ඕන හින්දා. ඔව්. ජගත් අපිට කියන්නකෝ දැන් මේ රිස්මුන් කලාවත් එක්ක ඔය ජීවිතේ බද්ධ වෙලා කොච්චර කාලයක් වෙනවද? ඔව් මම පාසල් ගිහිල්ලා එනකොට ඉතින් අපේ සහෝදරයෝ වැඩි විතර මේ රිස්මුණු වැඩ පොලක් සුළුවට කරගෙන ගියා. ඒකෙන් තමයි අත ගොඩක් කුරු වුණේ. ඊට පස්සේ මාමා මාමලත් කරගෙන ගියා ගවල් අපි ගියාමත් අතුරුගිරියෙත් අපේ මාමල ගොඩක් ඉස්තර කරගෙන ගියා. ඒ වගේම අත්තිඩියේ. ඉතින් ඒගොල්ලෝ මේ ලක්පඳුරේ අපේ මාමල ගොඩක් කට්ටි ඉන්නවා. අපේ සීයලටත් පුළුවන් මේ කර්මාන්තේ. ඉතින් මේ ඒගොල්ලන් තමයි මට ආවාසය ලැබුණේ මේකේ. දැන් බොහෝ වෙනවට එකත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මෙහෙම වෙස්මුණු කලාවක් මෙහෙම කලාවක් තමන්ගේ වෘත්තිය බවට ජීවිකාව බවට පත් කරගත්තට පස්සේ අනිවාර්යෙන් පුළුවන්. මොකද අපිට හැකියාව තියෙනවා විස්මුණු විතරක් නෙමෙයි මේ කැටයන් කරන්න පුළුවන්. විස්මුණු ගත්තේ නැත්නම් කැටයන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ තව නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිර්මාණ වලින්
අපි උදාහරණයකට ගත්තොත් සුනාමිය ආපු වෙලාවේ අර යුද්ධ තියෙන වෙලාවේ අපිට වෙස්මුණු වලට විදේශිකයෝ නේවා ගන්නේ ගොඩක් ඒ දවස්වල ඕඩර්ස් තිබ්බේ නැහැ අපි ඉතින් ලීබඩු හදන් තැන් වල ඒවැ ගිහිල්ලා කැටයන් වැඩ කරා ඒ වගේ මේ අපි දන්න දේවල් කරලා මේකෙන්ම තමයි අපි ගොඩක් වෙලාවට මේ ජීවිතාව ගෙනිච්චේ කැටයන් වැඩ වලින්ම තමයි කැටයන් එක්ක වාස්තු කරගත්ත චරිත තමයි ජනස්ල වගේ උදලිය කොයි තරම් අපූර්වට මේවට පණ දෙනවද අපි අදටත් දකින්න එදා අපි දැකපු මූණුම තමයි අදත් අපි මේ විදියට දකින්නේ එහෙට මෙහෙට වෙලා නැහැ නිර්මාණ කලාව එකයි මේකට හුරුව තියෙන්න ඕනේ වාසනාව තියෙන්න ඕනේ කැපවීම තියෙන්න ඕනේ ප්‍රධානම දේකට දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි කොහින්ද මේවට අමුද්‍රව්‍ය හොයාගන්නේ මේවා මං හිතන්නේ කඳුළු ලීයේද වෙල් කඳුළු ලීයේ වෙල් කඳුළු ඉතින් හොයාගන්න අපි යනවා මේ ගමනෙන් ගෙනාවේ බණ්ඩාරගම කිඳෙල් පිටිය ඒ වගේ ඇරව් වල පහ දුක්කේ අවිස්සාවේ ඉන්නේ කොහේරි ගිහිල්ලා අපි හොයනවා ඉස්සෙල්ලම කොයිලා අයිතිකාරයෝ හම්බු වෙලා ඒගොල්ලන් ඊට පස්සේ මිලදී අරගෙන අපි ගිහිල්ලා අවශ්‍ය තැන් වලින් කපලා ගේනවා නොදන්න කෙනෙක් ගියොත් ඒ ගහත් ගොඩක් වෙලාවට අපත යනවා අපි දන්නවා ඒක ලොකු ගහක් නම් ලොකු මූණ කොච්චර දිගට ගන්න පුළුවන්ද කියලා අපි මේ අන්න ඕනේ ඒක නිසා නොදන්න කෙනෙක් ගියොත් ඉතින් අර කුට්ටි කරලා කොට වෙනවා සමහර වෙලාවට එහෙම දෙයක් ඇති වෙනවා ලොකු ගස් හොයා ගන්න පොඩ්ඩක් අමාරුයි දැන් නම් ඒක නිසා අනිවාර්යෙන් අපි යනවා රත්නපුරේ මේ දැන් බලංගොඩ පැත්තේ කෑගල්ලේ එහෙත් මම බල්ලා තියෙන ඉතින් කඳුරු වුණාම ගේන්න ලොකු ගස් වර්ගයක් ඉතින් ඒක ගිහිල්ලා තමයි බල්ලා කපලා ගේන්න ඕනේ. සීමා මායින් නැතුව මේ නිර්මාණ කලාවට පණ දෙන උදවිය ප්‍රයාගෙන සාමාන්‍යයෙන් රටා කියන්නේ సౌందర్య චරිතාවක් කියලා අපි කියනවා. ඒ නිසා ඔබටත් මේ වාසනාව අනිවාර්යෙන්ම අපි උදා කරලා දෙන්න සූදානම් ජාතික නාලිකාව. මේක නන්නේ ජාතික කාර්යය. රටේ කොතැනක දුප ඉන්නේ මෙවැනි හැකියාවන් තියෙන උදවිය ප්‍රයාගෙන අනිවාර්යෙන් අපි එනවා බයි. තිරේ දිස්සෙන වට්සප් අංකයට ඔබට පුළුවන් ඔබ කරන නිර්මාණ පිළිබඳ වෙස්මුණු විතරක් නෙමෙයි ඕනම නිර්මාණයක් පිළිබඳව පුංචි වීඩියෝ එවන්න අපිට අනිවාර්යෙන් අපි සූදානම් ඔබට රට ඇතුලේ වේදිකාවක් හදන්න ජගත් අපි හොයාගන්නෙත් මේ විදිහටමයි දැන් ජගත් ප්‍රධානම දේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ ඔව් වෙස්මුණක් නිර්මාණය කරන්න ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ පින්තූරයක් මේ විදිහට ආවිල්ලා ඒකට ජීවමානව සලස්මක් දෙන්න ජගත්ලා ගොඩක් මහන්සි වෙනවා वातावरण රට හොඳ යහපත් අත්තේ තියෙනවා නම් ඉතින් අපිට හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් ගොඩක් වෙලාට ඉතින් කොරෝනා සීන් එක නිසා ඉතින් ගොඩක් අපිට අඩුයි. කොරෝනා ව්‍යසනයත් එක්ක අපේ ජීවිත යම් හේකින් අපිට සිද්ධ වුණා අඩාල වෙලා මේ ජීවිතාව ගෙන යන්න. හැබැයි ඉතින් මේ මොන දේ ආවත් අපේ ඇඟ ඇතුලේ තියෙන නිර්මාණකරුවා නිර්මාණශීලී මිනිස්සයා විහිදන් කරන්න ටිකක් අමාරුයි. අපි දන්නවනේ අපේ ඉතිහාසය ගත්තොත් අපි කොලම් බෙස්මුන් කලාවෙන් මහා බෙලහර පාපු ජාතියක් මහා සම්මත රජුගේ එහෙම අපි දන්නවා කිලි දේවි නර්තනයත් එක්ක ඒ බෙනිත් බෙස්මුන් කලාව අපේ නර්තන කලාවත් එක්ක බෙනිත් බෙස්මුන් කලාව රූකර කලාව මේවට හැමතැනම තිබ්බේ අම්බලන්ගොඩ තමයි මේකට ප්‍රසිද්ධ කියලා එහෙම තමයි තිබුණේ හැබැයි දැන් එහෙම කියන්න බෑ මොකද ඒ වගේ පුරුක් පරම්පරාවන් අපිට මේ දිවයිනේ ලංකාවේ හැමතැනින්ම හුණගැහෙනවා ඉතින් ඒ කතන්දර හරි ලස්සනයි මොකද මේක අපේ සුන්දර රටක් මේ ලංකාවේ ඇතුළේ බොහොම සුන්දර දක්ෂ නිර්මාණ ශිල්පීන් අපිට හුණගැහෙනවා දැන් ජගත්ලා වගේ උදවියත් එහෙමයි ජගත් දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ සාම්ප්‍රදායිකව අපි දන්නවා අපේ අතීතයේ ඉඳලා මේ එන වෙස්මුණු කලාවක් තියෙනවනේ ඔව් එතකොට මේවා විනාශ වෙන්නේ නැතුව මේ විදිහටම අරන් යන්නේ කොහොමද කියන්නේ ඉතින් ශිල්පියෝ බිහි වෙන්න ඕනේ අනිවාර්යෙන් ශිල්පියෝ බිහි වෙන්න ඕනේ ශිල්ප සභාවේ අනුග්‍රහයක් ලැබුණොත් ඉතින් ශිල්පියෝ බිහි වෙයි මේ නැත්තම් ඉතින් රාජ්‍ය මැදිහත්වීමක් නැත්තම් ඉතින් මෙහෙම අපේ වගේ තැන් වලට එන්නේ නැහැ කවුරුත් ශිල්පියෝ ඉගෙන ගන්න ඉතින් ඒ වගේ ශිල්ප සභාව තමයි ඒ කාර්යය ඉස්සෙල්ලත් කරේ මොකද මට ඒ කතාව ජගත් අහන්න හිතුනේ ජගත්ට මේක එන්නේ තාත්තගෙන් අයියාගෙන් මෙහෙම පරම්පරාගතව නෙන්නේ परंपरा जगत परंपरा
අද වෙනකොට තරුණ පරම්පරාව මේ ශනික ක්‍රමවලින් මුදල් හොයන්න වෙන මෙයා. පෙළමෙනවා. මුදල්ම තමයි දැන් ඉන්න තරුණ පරම්පරාවට ඕනේ. ඉතින් ඒගොල්ලෝ එදින්දා ඉතින් මුදල් හොයාගන්න ඕන නිසා මේක මේ පටන් ගත් වෙලේ ඉඳන් මුදල් හොයන්න බෑ. අතහුරු වෙන්න ඕන ටික කාලයක් යනකම්. හැබැයි අපි වගේ කරන තැන් වලට આવුත් පුරුදු වෙන්න පුළුවන්. අපි මේ යම්කිසි මුදලකුත් ගෙවනවා කවුරු හරි આવුත් කෑම බීම දීලා මේ එයාට පුරුදු වෙන්න පුළුවන් මාස 6ක් විතර ඇතුළත. මාස 6ක් යනකම් අපි ඉතින් මේ අතහුරු වෙනකනුත් ගාණක් ගෙවනවා. කවුරු හරි ඉන්නවා නම් එහෙම කැමති උගන්වන්න. අපි ඔබට ආරාධනා කරනවා විවෘතව එන්න මේ නිර්මාණ කලාව ඉගෙන ගන්න. මේක තමයි අපිට තමන්ගේ ශ්‍රමයත් එක්ක ඉදිරියට ගෙන යන්න පුළුවන්. කලාවට ආදරය කරන මිනිස්සු මේ මහ පොළොවට බරක් නැහැ කියලා අපි හැමදාම කියනවා. ජීවත් වෙන්න වැඩදරන මේ ජගත්ල වගේ චරිත අපි ඔවුන්ට ණය ගැති. මොකද අපේම කියලා කලාවක් මේ විදියට රකින්න ජගත්ලට ජාතිය උත්තමාචාරී වෙන්න ඕනේ. ජගත් ඔබට සුබපතනවා. මේ වැඩ කටයුතු තවත් කරන්න තවත් පරම්පරා කරනවා අපි කරන්න. ශක්ති ධෛර්ය ලැබෙන්න. මහා රෝසගස් ඉරා ඒ මතින් විවිධ මුහුණු මවන ජගත්ලා වගේ මිනිස්සු සැබවින්ම මේ මහ පොළවේ සුවිශේෂීම චරිත. නිහඬ නිවහල් සේවය අති ප්‍රශංසනීයයි. වෙස්මුණු කලාවෙන් ජගත්ට රකින්න පවුලක් තියෙනවා. ඒ පවුල් කුටුම්භය තුළේ ජීවිතය තුළ සැනසීම සතුට මේ සැමදේම විඳවන්නෙත් විඳින්නෙත් මේ කලාව තුළින්මයි. ඒ නිසා ජගත් අද දවසේ මේ මහ පොළොව වෙනුවෙන් වපුරන අස්වැන්න හෙට දවසේ යථාර්ථයක් වෙයි. ජීවිතය සරුසාර කරාවේ. ජගත් ඔබ වගේ මිනිස්සු මේ මහ පොළොවට වාසනාවක්. මම මේ බලාගෙන හිටියට ඉස්සර මෙහෙම නෙමෙයි ටිකක් මැටි පුච්චනකොට පෝරණුවක් හදාගන්න බොහොම සාම්ප්‍රදායික විදිහට. හැබැයි දැන් ඒක ටිකක් වැඩි දියුණු වෙලා මේවා වැඩි දියුණු කරන ලද පෝරණු තාමත් මේ රස්නේ මේවා මේ බිත්තිෙම රත් කරලා තියෙන මොකද ඊයේ රෑ ඉඳන් මේවා රත් කරලා තියෙන්නේ. ඒ අර අපි දකින අර රතු මැට්ට මේ විදිහට පදම් කරගෙන පුච්චගත්තට පස්සේ තමයි අර රතු නිර්මාණයක් වළඳක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම වෙනකොට තමයි බොහොම අපූර්ව නිර්මාණ එන්නේ. එහෙම තමයි ජීවිතේත් හරියට පදම් වෙන්න ඕනේ. කට්ට කන්න ඕන රත් වෙන්න ඕනේ. එහෙම නම් තමයි අපිට දැනෙන්නේ ජීවිතේ. ඉස්සර තිබ්බේ සකපෝරුනේ. සකපෝරුවේ තියාගෙන තමයි අපි අතෙන් කරක කරක අතෙන් කරක කරක තමයි පුංචි වලන හැදුවේ. ඒක ටිකක් තාක්ෂණයත් එක්ක දැන් වැඩි දියුණු වෙලා මේ පේනවනේ. සුගතලා දැන් මේක ටිකක් වැඩි දියුණු කරගෙන අර වාහනයක වගේ කකුලෙන් පාග ගන්න තියෙන නේද? එහෙම කරන් යන්නේ. මම මේක ගන්න සුගත. බලන්න කොයිතරම් අපූර්වයිද කියලා මේ මැටි. මේ මැට්ට මෙහෙම දකින්නකොට හිතනවා මේවා කොහෙද රතු මැටි කියලා. පිච්චෙන්න ඕනේ. පිච්චුනාට පස්සේ තමයි රතු පාට වෙන්නේ. පොඩි කාලේ ඇල්ලුවට පස්සේ තාම මේවා කරලා නැහැ මුකුත් හදලා නැහැ. මේ ඉතින් මේකත් ඇත්තටම බැලුවොත් භාවනාවක් වගේ. අපූර්ව නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිර්මාණ බිහි වෙන්නේ මෙන්න මේ වගේ හිත එක තැනක තියාගෙන අපිට නිර්මාණයක් කරන්න පුළුවන් නම් විතරයි. මේක හරිය අපූර්ව නිර්මාණය කරන්න පුළුවන් නම් ජීවිතෙත් හරියට මේ වගේ කියලා තමයි අපිට හිතෙන්නේ. රටා හැමදාමත්ම කරන්නේ අපි මිනිසුන්ගේ ජීවිත කතා හොයයි යන්නේ. ඇයි අපි එහෙම ජීවිත කතා හොයයි යන්නේ? මේ මහ පොළොව මත දෙපයින් නැගී හිටින්න අපි මොනවා හරි කරන්න ඕනේ. ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. බලන් ඉන්න ඔබත් මේ කතා කරන මමත් එලෙසමයි. අපිට ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනවා නම් මේක පවත්වාගෙන යන්න
කුමක් හෝ රැකියාවක් ව්‍යාපාරයක් මොනවහරි දෙයක් අපිට කියන්න ඕනේ. ඒ නිසා අපි ආවා මේ ජීවිතය විනිවිද දකින රට ඇතුලේ තවත් අපූර්ව ජීවිතයක් වාගෙන. ආවේ බියගමට. බියගම ඔබේ සේකරපුර. මම හිතන්නේ මේ ප්‍රදේශයේ ඒ පැත්තට එනකොට හරි අපූර්ව කර්මාන්ත කලාවක්. එහෙම නැත්නම් කර්මාන්තයක් අපිට මුණ ගැහෙනවා. මේකට කියන්නේ මේ රතුමැටි කර්මාන්තය කියලා. ඒ කාලේ කුඹල් කර්මාන්තයත් එක්ක බැඳිච්ච මේ රතුමැටි කර්මාන්තය අද ටිකක් ජනතාව අතර ප්‍රචලිතයි. ඉතින් එහි කතානායකයා අපිත් එක්ක ඉන්නවා. අයබෝන්. අයබෝන්. දැන් සුගත් වීරසිංහ. ඇයි අද මේ විදිහට අපි දකිනවා විවිධාකාර නිර්මාණ ඔබේ පිටිපස ඔබේ දෑත්වලින් නිර්මාණය වෙන දේවල් මේ තියෙන ඔබේ දාඩිය මාංශය නිර්මාණය වෙච්ච දේවල් මෙහෙම දෙයකින් ජීවිතේ පටන් ගන්න හිතුවේ ඔව් ඇත්තටම මම උසස් පෙළ උසස් අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ ලියලා මම ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න වෙලාවේ මම දැක්ක ජාතික ශිල්ප සභාවේ තිබ්බා 6 මාසික පාඨමාලාව ඒ මම රතුමැටි කර්මාන්තය තෝරගෙන මම මේ පාඨමාලාව හදාරා ඒට මගේ තිබ්බ මගේ ඇඟේ තිබ්බ කලා හැකියාවත් එක්කව කරලා මම රතුමැටි කර්මාන්තේ පටන් ගන්න මේ ඒට මේ සූදානම් වුණා. එහිදී මම දැක්ක මැටි කෑල්ලක් අතර ගත්තාම මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මටම ආවේනික වූ කර්මාන්තයක් මම පටන් ගත්තා. දැන් එහිදී මම මැටි වලින් දැන්ට තියෙන නව නිර්මාණ මේ රටට ලෝකෙට අවශ්‍ය නව නිර්මාණ තමයි මම ගොඩක් කරන්නේ. සමහර වෙලාවට අපේ ජීවිතේ හරියට මැටි ගොඩක් වගේ සිහින බලාපොරොත්තු මැටි ගොඩක් කියලා හිතුවොත් ඒ මැටි ගොඩ හරහා බොහෝ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඔබ හිතන්න මේ කතාව අපි ඔබට කියන්නේ තේ නිසා තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක්. පුළුවන් එහෙම දේවල් කරනවා ලෝකේ ඕන කෙනෙක් තමන්ගෙ කියලා දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒකට බොස්ලා නැහැ. තමන්ම තමයි බොස්. එහෙම බලාපොරොත්තුවක් තිබ්බද ඇත්තටම? ඔව් ඇත්තටම මම මුලදී පොඩි පොඩි රැකියාවලට නියවලුණා. එහිදී මට තේරුණා මටම කියලා දෙයක් පටන් අරගෙන මගේම ව්‍යාපාරයක් පටන් ගෙන තමයි මගේ ඇත්තම තිබ අරමුණ. එහිදී මම කුඩාවට පටන් ගත්තා මම මගේම තියෙන හැකියාවෙන් මගේම නව නිර්මාණ. එහිදී මටම පුළුවන් මේදී මගේ ව්‍යාපාරේ තාම විවේකීව මනසටත් හොඳයි මට ඕන වෙලාවට කිසිම යටත් වීමක් නැතුව මගේ ව්‍යාපාරයක් පස්සන කරගෙන ඒක මගේ එකම අරමුණ. සාම්ප්‍රදායික මැටි කර්මාන්තය කතා කරද්දී අපි බොහෝ වෙලාවට දන දෙයක් තමයි මේ මුල් කාලේ කිව්වේ කුඹල් කර්මාන්තය කියලා මේවට. ඒ නිසා ගොඩක් වෙලාවට මේවට විශාල පිරිසක් යොමු වුණා. කාලයත් එක්ක මේවා හැමම යටපත් වෙලා යනවා. හැබැයි අදටත් අපි මේවට ආදරෙයි. මේ තමයි අපේ කම් සම්ප්‍රදාය සංස්කෘතිය අපිට උරුම කරපු දේවල්. දැන් සුගත් අපි හිතමු මෙහෙම දෙයක් මේ නිර්මාණ කලාවත් එක්ක මේ දේවල් කරන්න ගිහිල්ලා සමහර අයම එක දැන් අර හරි හරියට ඔට්ටු වෙන්නේ නැහැ. මොකද අර එකපාර ලොකු මුදලක් වා ගන්න බෑ මේක ලොකු කට්ටක් නේ. එහෙම එකක් හැදිලා තියෙනවා. හැබැයි ඒ தත්ත්වය දැන් ටිකක් වෙනස් නේද? ඔව් ඇත්තටම මේ දේශීය කර්මාන්තය අපේ මේ කුඹල් කර්මාන්තය මෑතකදී මේ තරම්ම පිපිදීමක් තිබුණේ නැහැ. මේ මෑත ඊට පස්සේ මේ වෙනකොට අපි ගරු ජනාධිපතිතුමා දේශීය කර්මාන්තවල අමාත්‍යාංශයක් පත් කිරීම තමයි ඉතාම වටිනම දේ. එහිදී අපිටම කියලා අමාත්‍යාංශයක් හැදිලා අපේ මේ මැටි කර්මාන්තයට අමාත්‍ය කෙනෙක් පත් වුණාට පසුව ජාතික ශිල්ප සභාව හරහා ඉතා විශාල වැඩ කොටසක් කළා. අද වෙනකොට මේ මැටි කර්මාන්තය ලංකාවේ හොඳ ප්‍රමිතියකින් තොර බාණ්ඩ නිෂ්පාදනය කරලා හොඳ මේ මිනිසුන්ට හොඳ ආදායමක් මේ ලබා ගැනීමේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා කර්මාන්තය. මෙවැනි වටිනාකමක් තියෙන රතුමැටි කර්මාන්තයේ බොහෝ නිර්මාණ අද අපි දකින සුගත්ගේ අතින් මේ විදිහට ඔවුන්ව නිර්මාණය කරපු දේවල්. හැබැයි සුගත් දැන් මේ වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි කොහෙන්ද මේ දේවල් හොයාගන්නේ? සම්පත්වල ඒ කියන්නේ රතු මැට්ට තියෙනවද ඇත්තටම? මේ පිළිබඳ යම් ආකාරයක හොඩුවාවක් අපි දැනගන්න කැමතියි. කියන්නේ දැන් මේ දේවල් දැන් අඩුයි, සීමිතයි. හොයාගන්නේ කොහොමද මේ දේවල්? ඔව් ඇත්තටම අපිට මේ බියගම අපේ රතු මැටි කර්මාන්තයේ තියෙන එකම ගැටලුව තමයි දැන් අමුද්‍රව්‍ය ප්‍රශ්නේ. එහිදී මැටි ප්‍රශ්නේ ඊටාම දරුණු බලපාලා දිනවා. අපි අද වෙනකොට මැටි ලබා ගන්නේ ඇඹුල්ගම කියන හංගල ඇඹුල්ගම කියන ප්‍රදේශයෙන්. එහෙත් එක තැනක විතරයි මැටි තියෙන්නේ.
අපිට මේ වෙනකොට අපි ජාතික ශිල්ප සභාව හරහා වැඩසටහන් පටන් අරගෙන දින අපිට අමුද්‍රව්‍ය ලබා දෙන්න මේදී අපිට ඉදිරියට බලපාන ප්‍රශ්නේ තමයි මැටි ලබා ගැනීම අපි ශිල්පියෝ වශයෙන් ඇත්තටම ඉල්ලීමක් කරන්නේ අපිට අමුද්‍රව්‍ය තියෙන තැන් සොයලා ඒවත් ශිල්පීන්ට ලබා දීමේ වැඩසටහනක් තමයි අපි ඇත්තටම රජයේ ඉල්ලන්නේ අපේ රජයේ සහ අපේ අමාත්‍ය සහ තැන් වලින් අපි ඉල්ලන්නේ එහෙනම් තාම දරුණුවටම අපිට බලපාලා තියෙන මේ අමුද්‍රව්‍ය ලබා ගැනීම ප්‍රශ්න ජීවිතයේ සමහර දේවල් කැටයන් කරන්න නම් මහන්සි වෙන්න ඕනේ ඉතින් සුගත් මේ කරන නිර්මාණවල එක් පැත්තක් තමයි මේ තියෙන්නේ මේ සියලු දේවල් ලෝ කරන්නේ තමන්ගේ දෑතින් මේ හුරුව ගන්න එක තමයි ටිකක් අමාරු කොහොමද මේවා නිර්මාණයෙන් නිර්මාණයට මේ නිර්මාණ කලාව වෙනස් ඒකයි අපි සුගත්ලව හොයාගෙන ඉන්නේ ඔහුගේ නිර්මාණ කලාව එකින් එකට එක නිර්මාණයෙන් නිර්මාණයට වෙනස් මෙහිම හුරුවක් ආවේ කොහොමද දැන් මේවා ඇත්තටම කොහොමද මේ දෑතින් මේ නිර්මාණ කලාව කරගෙන මේක එපා වෙන්නේ නැද්ද ඇත්තටම මේ කර්මාන්ත අපි කරගෙන යනකොට මේ නිර්මාණයක් කරන්න ගත්තාම ඇත්තටම මේ මනසට මහර සුවයක් ඇත්තටම භාවනාවක් වගේ අපි නිර්මාණය කරන්න ගත්තාම අපේ තියෙන හැකියාව හඳ මේ ඉවසීමක් සහ ඒ ප්‍රගුණ කිරීමක් තියෙනවා ඒ අපි කලාව ඒ හැකියාව තමයි ඉතින් භාවනාව වශයෙන් එකින් එකට වෙනස් ආකාරයෙන් එක ආකාරයෙන්ම රට අදාළ වෙනස් විදිහට මේ නිර්මාණම කරන්නේ රටා සෞන්දර්ය චාරිකාවේ අපි ලංකාවේ ඔබ ඉන්නේ කොතනද ඔබේ නිර්මාණශීලී තැනට ඉඩක් දෙන්න අපි සූදානම්. මේ වේදිකාව අපි නිර්මාණය කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්මයි. ඒ නිසා ජාතික රූපවාහිනිය ඉටු කරන ජාතික කාර්යභාරයක් තිරේ දිස් වෙන WhatsApp අංකයක් තියෙනවා. ඉතින් මේ WhatsApp අංකයට ඔබට පුළුවන් ඔබ කරන නිර්මාණයේ පුංචි වීඩියෝවක් අපිට එවන්න. එහෙම වුණොත් අපි එනවා ඔබ හොයාගෙන. ඒ කාරණා මතක් කරන ගමන්ම විශේෂයෙන්ම දැන් සුගත්ගේ මේ අතුමැටි කර්මාන්තය එහෙම නැත්නම් මේ නිෂ්පාදන දිහා බලපුවාම ලංකාවේ බොහෝ තැන්වලට මේවා යනවා. අපි මෙතෙන්ට එනකොටත් ලංකාවේ විවිධ ප්‍රදේශවල උදවිය මෙතෙන්ට එනවා මේවා ගන්න අරගෙන යන්න ඒක ව්‍යාපාරයක් විදිහට පුංචි පුංචි ව්‍යාපාරයක් එහෙම නැත්නම් තමන්ගේ ගෙනිවහනේ තියාගන්න. ඒ වගේ තමන්ගේ දෑතින් හදන නිර්මාණ ලංකාවේ තැන් තැන්වල මේ ගිහින් තියෙනවා. සමහර වෙලාවට ඔබට දකින්න සහ ඔබට අභිමානයක් සතුටක් ඇති හදවතේ මොකද මේ නිර්මාණ තියෙන ඔබ ගාව විතරයි මොකද හිතෙන්නේ ඇත්තටම ඇත්තටම සතුටුයි මගේ නිර්මාණ මගේ ගරුදෙනු කරුවන් ඇවිල්ලා අරන් යනකොට මගේ නිර්මාණ ඇත්තටම ඒගොල්ලෝ මට නිර්මාණය මොකක්ද ඕන කියලා මට ගෙනල්ලා දෙනවා ඉල්ලන මම ඕනම නිර්මාණයක් කිරීමේ හැකියාව ඇති නිසා මම ඒ කරන නිර්මාණ ඉතාම හොඳින් ඒගොල්ලෝ අරගෙන යනවා ඒ දකින්නකොට මට ඇත්තටම ලොකු සතුටක් තමයි දැනෙන්නේ. ජීවිතේ සමහර වෙලාවට අපිට තියෙනවා පුංචි පුංචි හීන බලාපොරොත්තු. එහෙම හීන බලාපොරොත්තු තියෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි ලේසි. මේ හැමදේම කරන්නේ අපි ඒ නිසා. තමන්ගෙම දෙයක් පුංචුවට හදාගෙන ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට ගේන්න පුළුවන් නම් හරි වටිනවා. සුගත් මම හිතන්නේ එහෙම තැනකින් ඔබේ ගමන පටන් ගත්තේ. අපි අර කියන්නේ වැලිකඩෙන්. වැලිකඩෙන් පටන් ගත්තේ. එතනින් පටන් අරගෙන ඔබට ඇති බලාපොරොත්තුවක් මන්දේ මෙතෙන්ට ගේන්න ඕනේ මෙතෙන්ට යන්න ඕනේ කියලා ජීවිතේ හැම තියෙන දරමුණක් ඇතනුගේ මේ අතරමැදියන් හරහා තමයි මගේ බාණ්ඩ විදේශ වෙළඳපොළට යන්නේ මගේ එකම අරමුණ තමයි මා කරන නිර්මාණ මටම විදේශ වෙළඳපොළට විවුර්ත කරගෙන විදේශ වෙළඳපොළට යවීම තමයි මගේ එකම බලාපොරොත්තුව එහි සඳහා තමයි මම ඒට කියන්නේ කර යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධ කරලා මගේ බාණ්ඩ විදේශ වෙළඳපොළට යවන්න ඒ තමයි ඒකම බලාපොරොත්තුව මැටි නිර්මාණ කිව්වහම බියගම ප්‍රදේශය අතිශයින්ම ජනප්‍රියයි. සුගත්ව හොයාගත්තෙත් ඒ කලාව මතින් දිවෙන මේ මහ පොළවේ අමුතු රටා මවන්නෙක් ලෙස. සැබවින්ම උදේ අනාගත මැටි පිඬ හවස් වෙනතුරුම විවිධ ආකාරයෙන් කරකවා ඔහු නිර්මාණ තනනවා. සිය පවුල් කුටුම්භයේ ජීවත් කරන්නේ ඔහු මේ නිර්මාණ කලාව මතිනුයි. ඔහු කියන විදිහට පවතින වසංගතයේ හමුවේ උනත් සාර්ථක නිර්මාණ ක්‍රියාවලියක් රටට දායාද කිරීමට ඔහු පෙළඹුණා. ඔහුගේ පවුලේ ඇත්තොත් ඔහු සමග හරි හරියට මේ කලාවත් එක්ක උරදෙනවා. සුගත් අති නිර්මාණය වන බොහෝ නිර්මාණයන් ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ජාත්‍යන්තරයේද මේ වන විට වැළඳගෙන හමාරයි. සුගත් කියන විදිහට ඔහුගේ මේ මහ පොළව ඔහුට ලැබී ඇති එකම සම්පතයි. සුගත් ඔබ වගේ චරිත මේ නිර්මාණශීලී පරපුරකට ආඩම්බරයක්. ඔබට සුභාශිංසනා.
पुंचितीरे जीविते सितुवम करन रटा इतिन ओबे योजना चोदना सियल्ल अपिट शक्तियक् अपि नितरम कियन ओबट व्हाट्सएप अंकयट ओब करन पुंचि वीडियोयक् अपिट एवन्न कियला दसतिन गलागेन एन ओबे आदरय अपिट बहु शक्तियक् कियला हदवतर देनेनवा मोकद बहु वीडियो अपिट लबेन निसा अमतक करन्न एपा अनिवार्यन ओबव होयागेन එනවාමයි. ඒ වගේම ඔබේ යෝජනා චෝදනා ශක්තියක් අපිට ලියන්න රටා නිෂ්පාදක ප්‍රවෘත්තිහාකාන සිදුවීම් මේකගේ ශ්‍රී ලංකා රූපන් සංස්ථාව කොළඹ 7. ඉතින් අදට සූදානම් වෙන්නේ සමුගෙන යන. සමුගෙන යන කලින් පුංචි දෙයක් ඔබට කියන්න. අපේ ජීවිත ගමනේ බොහෝ මිනිසුන් ඔබට අපට මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි මතක හිටින මිනිසුන් කීප දෙනෙක් හදවතට ලං කරගන්න. ගිලෙන්න සුබ දවසක්.